මේක මොබයිල් YouTube channel එකට වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. කාලෙකින් අපිට වීඩියෝ එකක් කරන්නත් බැරි වුණා. මම අද හිතුවා ඔයගොල්ලන්ට පොඩි වීඩියෝ එකක් කරන්න කියන එක. මොකද මේ දවස්වල තියෙන වැඩත් එක්ක වීඩියෝ කරන්න බැරි වුණා. මම අද කියලා දෙන්න යන්නේ මම දෙතුන් දිනක් අහලා තිබ්බ කමෙන්ට් එකක් දාලා කොහොමද iCloud එක bypass කරගන්නේ මොකද තියෙන software කියන එක. මම ඉස්සරහට bypass video දාන්නම් bypass කරන හැටි මම දැන් අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ සාර්ථකව signal end phone එක bypass කරන software එකක් ගැන. මම එකෙන් ගොඩක් කරලා තියෙනවා. ඒක ගොඩක් සාර්ථකයි. අපි යන් වීඩියෝ එකට අපි බලමු මොකද මේ software එක කොහොමද bypass කරගන්නේ. ඒ ගැන පොඩ්ඩක් මම ඔයගොල්ලන්ට සම්පූර්ණ විස්තරයක් දාන්නම්. අපි ඉස්සරහට මගේ channel එකත් එක්ක කට්ටිය ඉන්න subscribe කරන්න අමතක කරන්න එපා. ඉස්සරහට ගොඩක් ලොකු videos කරන්න හිතාගෙන ඉන්නවා තව. මොකද මේ ටිකේ තියෙන කාර්යබහුල වැඩත් එක්ක තමයි පොඩ්ඩක් video කරන්න අතපසු වෙන්නේ. අපි බලමු. sbypass.org මේක තමයි සයිට් එක. පොඩි ටූල් එකක් ඒගොල්ලෝ අපි ඩවුන්ලෝඩ් කරගන්න දෙනවා. මේ ටූල් එකේ ඉන්ටර්ෆේස් එක තමයි මේක. අපිට හරි. අපිට මේ සයිට් එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේකෙන් ගොඩක් මම වීඩියෝස් ගොඩක් bypass කරලා තියෙනවා. මේ ගොඩක් සාර්ථකයි. සමහරු කියනවා දැන් එකපාර bypass කරාට පස්සේ ඊට සර්වේ කවුල් ගියොත් ඒක ප්‍රශ්නයක් වෙනවා කියන එක. එහෙම කිසි ගැටලුවක් වෙන්නේ නැහැ මේ සයිට් එකෙන් නම් bypass කරොත්. සාමාන්‍යයෙන් ෆෝන් එක රීසෙට් කරනකම් මේ අපිට තියෙනවා රීසෙට් කරන්න බැරි වෙන එක විතරයි වෙන්නේ. ඒගොල්ලෝ ප්‍රයිස් රේන්ජ් 3කට දීලා තියෙනවා. Find my iPhone FMI කියන්නේ find my iPhone of password කියන option එක. මෙතනින් තියෙනවා most popular. ඒගොල්ලන් වෙනම category 3කට price range 3ක් තියෙන්නේ. Most popular තියෙනවා signal call 4G SMS enable full service අන්තයට no jailbreak. Sorry no නෙමෙයි need jailbreak. ඊට පස්සේ මෙතන තියෙනවා find my off open menu කියලා. සාමාන්‍යයෙන් ෆෝන් එක කවුරු හරි ෆෝන් එක සම්පූර්ණයෙන් රීසෙට් කරලා තියෙනවා නම් අපිට open menu එකෙන් තමයි යන්න වෙන්නේ. මම ඒගොල්ලෝ ඉස්සරහට වීඩියෝ එකෙන් කියලා දෙන්නම් කොහොමද මේ ටික අපි ඇඩ් කරගන්නේ කියලා. මම මේ ටූල් එක ඩවුන්ලෝඩ් කරගත්තා. ටූල් එකේ ඉන්ටර්ෆේස් එක තමයි මේක. මේක තමයි ටූල් එකේ ඉන්ටර්ෆේස් එක. මම මේක ඉස්සරහට වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට ගේන්නම් ටූල් එකෙන් කොහොමද වැඩ ටික කරගන්නේ කියලා. මම දැන් ටූල් එක පොඩ්ඩක් හඳුන්වා දෙන එක විතරයි කරන්නේ පොඩි රිවිව් එකක්. ඒකේ ෆීචර්ස් යටතේ මේ ටික තියෙනවා GSM full activation with SIM service. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ෆෝන් එකේ අපි දන්නවනේ bypass කරන්න පුළුවන් free bypass කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. මෙතනින් පුළුවන් අපිට සල්ලි ගෙවලා ඩොලර් 20ක් විතර පොඩි ගාණක් යන්නේ 10ත් 20ත් අතර ගාණ GSM full activation කරගන්න පුළුවන් අපිට. ඊළඟට iMessage FaceTime App Store all working කියලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට ෆෝන් එකේ තියෙන මෙතනින් ගත්තොත් හැම දෙයක්ම අපිට කරගන්න පුළුවන්. කිසිම දෙයක් අවුලක් වෙන්නේ නැහැ. මෙතනින් මේ මේඩ් කියන ඔප්ෂන් එක තියෙනවා. මේඩ් කියන ෆෝන් වල MEID කියන තියෙන ෆෝන් වල අපිට SIM activation එක කරන්න බෑ. ඒකත් දැන් නම් ක්‍රම නම් තියෙනවා SIM activation එක කරන්න මේ device වල.
මේට් කියල ඔප්ෂන් එක ගන්නේ. මට දැන් iPhone එකක් නෑ ළඟ පෙන්නන්ද. මේ තියෙන්නේ මොගලන්ට කලින් වීඩියෝ එක කරලා තියෙනවා මම මේක ගැන. සොෆ්ට්වෙයාර් ක්ලාස් එකේ වෙන්නදි මම කරේ. මේක තියෙනවා iPhone එකේ SIM not working mate කියලා එකක් ආවොත් SIM එක වැඩ කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් iPhone එකේ open menu එකේ මේ numbers දෙක විතරක් serial number එකේ IMEI MI number එකයි තියෙනවා නම් විතරක් අනිවාර්යෙන් වැඩ කරනවා signal. මොකද දැන් නම් අනිවාර්යෙන් මේ mate එකටත් හදන්න පුළුවන්. මේ ඒත් මේ software එකෙන් මේකට support නැහැ. mate එකට support කරන්නේ iOS 14 විතරයි. මම account එකක් මේකේ හදාගෙන තියෙනවා කලින්. මම ඔයගොල්ලන්ට practice දැන් වෙනම account එකක් හැදුවා. මොකද මේ ඒකට credit දාගත්තෙත් නැහැ ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන හින්දා. order now අපිට ඕන නම් emi service එකෙන් දුන්න හැකි. මෙතනින් s bypass iCloud remove activation lock iPhone. ඒතර ඔක්කොම iPhone වල පුළුවන් iPhone 5s එකේ ඉඳලා X එක දක්වා විතරයි. එතනින් iOS version එක 14.5.1 වෙන්න ඕනේ. ඊට වැඩිය latest version එකක් මේකෙන් දැනට දීලා නැහැ සර්වර් එකෙන්. සමහර ඉස්සරහට මෙව්වා daily update වෙන හින්දා ගැටලුවක් වෙන්නේ නැහැ. ඉස්සරහට දෙයි. මෙතනින් අපිට proxy වලින් unlock කරගන්නත් method දෙකක් දීලා තියෙනවා. මේ දෙක නම් මම කරලා නැහැ. මම කරලා තියෙන්නේ මේක. මේ option එක proxy වලින් කරගන්නත් පුළුවන්. බැරි වෙන්නේ නැහැ. ඒක ඉතින් ගොඩක් ලොකු කතන්දරයක් හින්දා මේකේ cost එක අඩුයි. ලොක කතන්දරයක් ඉඳ මේ දෙක මම අතහැරලා තියෙන්නේ. මෙතනින් find my iphone on off කරන්න පුළුවන්. tool password disable වලදී. ඒ කියන්නේ phone එකේ password එක, ඒ කියන්නේ අපේ password එක disable වෙලා තියෙනවා නම් එතනින් පුළුවන් අපිට bypass කරන්න iOS 14. ඒ කියන්නේ වා හිතන්නද ඔයාගේ iPhone එක තියෙනවා. මගේ දැන් මෙතන iPhone එකක් තියෙනවා. මේ විදිහට වැටලා තියෙනවා නම් password එක disable කියලා වැටලා තියෙනවා නම් මේකෙන් කරන්න පුළුවන් ඕක bypass කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් ඒක bypass එකක් නෙමෙයි වෙන්නේ. ඇත්තටම lock එක remove කරගන්න තමයි අපිට වෙන්නේ. remove කරගන්න පුළුවන්. අපිට open menu එක තියෙනවා නම් ඒ කියන්නේ කවුරු හරි restore කරලා iCloud username password ඉල්ලන තැනක් තියෙනවා නම් අපිට පුළුවන් මේ menu එකෙන් ෆෝන් එක bypass කරගන්න. bypass කරගෙන මේ අවාසි සහ වාසි තියෙනවා. අවාසි නම් තියෙන්නේ එකම දෙයයි reset කරගන්න බෑ ෆෝන් එක. විකුණන්න යද්දි කියන්න වෙන්නේ කාටරේ bypass කරලා කියලා. වාසි තමයි ඉතින් අපිට අඩුවට ෆෝන් එකක් 7 එකක් ගන්න උනත් 8 එක 11 x එකක් උනත් අපිට අඩුවට හොයාගන්න පුළුවන් iCloud දෙවුවා. හොයාගෙන මෙතනින් bypass කරගන්න පුළුවන්. ඒක තමයි තියෙන වාසිය. සාමාන්‍යයෙන් ඩොලර් 8යි යන්නේ price range එක දාලා තියෙන්නේ. ඒක සර්විස් ඩීටේල්ස් දීලා තියෙනවා. ජෙල් බ්‍රේක් ටූල් එක දීලා තියෙනවා. අනිවාර්යෙන් අපි චෙක් රන් එකෙන් මේක ජෙල් බ්‍රේක් කරගන්න ඕනේ. මම ජෙල් බ්‍රේක් කරන වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක අනිවාර්යෙන් බලන්න ඕගොල්ලෝ. ඊට සපෝට් මොඩල් ස්කේල් දාලා තියෙනවා. iPhone 6 එකේ 6s එකේ ඉඳලා 6s plus 7 7 plus 8 8 plus iPhone X මේ ටික විතර සපෝට් කරන්නේ. ස්ටෙප් 1 ජෙල් බ්‍රේක් එක චෙක් රන්. අපි ෆෝන් එක අනිවාර්යෙන් ජෙල් බ්‍රේක් කරන්න ඕනේ චෙක් රන් වලින්. order serial number at web. හරිද? එතකොට අපිට ෆෝන් එකේ serial number එක හොයාගන්න ඕනේ. serial number එක ෆෝන් එකේ සාමාන්‍යයෙන් අපි මේක 3U tool එකට connect කරාට පස්සේ serial number එක බලා ගන්නත් පුළුවන්. මම සාමාන්‍යයෙන් 3U tool එකෙන් තමයි ගොඩක් බලාගන්නේ serial number එක. නැත්තම් ෆෝන් එකේ පිටිපස්සෙත් සමහර ෆෝන් වල තියෙන serial number එක. මේක නම් මට දැන් මෙවිල පේන්නේ නැහැ. 7 එකේ නම් නැහැ serial number එක. සාමාන්‍යයෙන් 6 එක 6s වල තියෙනවා. 6s වල නැහැ 6 එකේ තියෙනවා. serial number එක බල්ල ගහ ගන්න පුළුවන්. අපි 3 tool plug කරපුවම කෙලින්ම serial number එක තියෙනවා. serial number එක පෙන්නවා. serial number එක ගහන්න ඕනේ. note එකට වට කැමති එකක් දෙන්න. අපි respond කරන්න email එකක්. ඔයාගේ මේ account එකට අපි email එක හරි දාලා අපිට order කරන්න තියෙන්නේ. එතකොට අපිට PayPal එකෙන් හරි direct card එක දාන්නත් පුළුවන්. PayPal එක දාන්නත් පුළුවන්. PayPal එක දාලා ඩොලර් 8ක් කැපෙනවා. අපිට serial එක register කරගන්න පුළුවන්. register කරගත්තට පස්සේ තමයි අපි මේ software එක open කරලා මේකේ step ටිකට යන්න ඕනේ. ඊට පස්සේ automatically අපිට phone එකට signal ලැබෙනවා.
අනික තමයි මේක ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා සිම් එක දාන්න එපාලු බයිපාස් කරන වෙලාවට. ඒකත් ගැටලුවක් තියෙනවා. ඔයගොල්ලෝ සිම් එක රිමූව් කරලා බයිපාස් කරගන්න බලන්න. අවසානයේ ඒගොල්ලෝ එන්ජොයි කියලා දාලා තියෙනවා. ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ ක්‍රමේ ගොඩක් සාර්ථකයි. මොකද මම මේ ක්‍රමේ කරලා තියෙනවා ගොඩක් ඇති තරම්. සාමාන්‍යයෙන් දැන් අද කාලේ ගත්තොත් iPhone එකක් බයිපාස් කරන්න ගත්තොත් iPhone 7 එකක් සිග්නල් විත් සිග්නල් බයිපාස් කරන්න ගත්තොත් 8ත් 10ත් අතර ගානක් යනවා. එතකොට සල්ලි ගෙවන්න නැතුව බයිපාස් කරගන්නත් පුළුවන් ටූල් එකක් තියෙනවා. හැබැයි සිම් වැඩ කරන්නේ නැහැ. Wi-Fi only IFRP file කියලා සයිට් එකක් තියෙනවා. මේකේ අපිට ටූල් එක ඩවුන්ලෝඩ් කරගත්ත හැකි. මේක තමයි ඒගොල්ලන්ගේ ටූල් එක. මේකෙනුත් අපිට අර විදිහට රෙජිස්ටර් සීරියල් නම්බර් එක රෙජිස්ටර් කරලා අපිට iCloud එක රිමූව් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒත් මේකට වැඩිය ගොඩක් ලේසි අපිට අර software එක. මම මේකෙනුත් කරලා තියෙනවා ෆෝන් දෙක තුනක්. ඔයගොල්ලෝ මේ සයිට් එකට ගිහිල්ලා චුට්ටක් බලන්න මේකෙත් අපිට software එක ඩවුන්ලෝඩ් කරගත්ත හැකි. මේක නම් සම්පූර්ණයෙන්ම තියෙන්නේ free. එතකොට මේකෙන් වෙන්නේ අපේ ෆෝන් එකේ Wi-Fi වලින් විතර අපිට වැඩ කරන්න වෙන්නේ. ෆෝන් එකේ බේස් බෑන්ඩ් එක මැකෙනවා. මැකිලා ෆෝන් එකේ airplane mode වැටෙනවා. flight mode එකට. මං හිතනවා iCloud bypass ගැන පොඩි හරි දැනීමක් එන්න ඇති කියලා. සමහරුන්ට මං කියලා දෙන දේවල් තේරෙනවත් දන්නෙත් නැහැ. නොතේරෙනවත් දන්නෙත් නැහැ. මොන හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. ඔයගොල්ලන්ට මොන දෙයක් දැනගන්න ඕන නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. මං ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.